ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් දවස උණුසුම් කළ පුවත් සිරස්තල යලිත් රට පුරා විදුලි ප්‍රශ්නයක් නොරොච්චෝලේ අක්‍රිය වෙයි අදියර හතරක් යටතේ රට පුරා විදුලිය කැපෙයි අද 6 සිට 7 දක්වා 7 සිට 8 දක්වා 8 සිට 9 දක්වා 9 සිට 10 දක්වා රට පුරා විදුලිය කැපෙයි ඉතිහාසයේ පාසල් විෂයට ඇතුළත් කරන්න සංචාරක හෝටල් වල කාමර වලට ධම්මපදයේ සහිත ග්‍රන්ථ ලබා දෙන්න පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් රජයට ඉල්ලීමක් ලයිස්තුවේ නම් ඉවත් කළ උපාධිධාරීන් පාරට මංගල කැබිනට්ටුව හෙට පෙරවරුවේ රැස් වෙයි අයවැය සහ ව්‍යවස්ථා සංශෝධනය මූලික වෙයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ළමා අපචාර හා හිංසා පිළිබඳ සිද්ධීන් 12968ක් සඳහා උපදෙස් ලබා දී අවසන්. තවදුරටත් උපදෙස් ලබා දීමට ඇත්තේ ළමා අපචාර නඩු 851කට පමණයි. තොණ්ඩමන් නිවස රත්නපුරේ පොලිසිය කඩවත හා කොල්ලුපිටියේ වෙළඳසැල් දෙකක් හිඟුරක්කොඩ රක්ෂිතයක් ගිනිගනි. නව ක්‍රීඩා ඇමති නාමල් රාජකාරී ආරම්භයි. නව ක්‍රීඩා ඇමති ගැන සංගාගේ අපේක්ෂාව. නැවතුනා තැනක ලකුණට කර දුන්නේ තලගුණා විහෙර ගල බල තලවින්නේ දැන් දේශීය පුවත් ඊයේ දින දිවයින පුරා විදුලිය බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ ලක්විජය විදුලි බලකාරය අක්‍රිය වී තිබෙනවා එහෙත්වෙන් අද දින සිට දෙවෙනි පුරා අදිර හතරක් යටතේ විදුලිය කපා හැරීමටයි විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබෙන්නේ. ඊයේ පස්වරු 12:30ට පමණ දෙවෙනි පුරා විදුලිය බිඳ වැටීමක් සිදු වුණා. ඒ කෙරවල පිටිය ග්‍රීඩ් උපපොළෙහි සම්ප්‍රේෂණ පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් පැය 12කට ආසන්න කාලයක් පැවති මෙම විදුලි බිඳ වැටීම ඊයේ මධ්‍යම රාත්‍රී 12ට පමණ යථාතත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලයට හැකි වුණා. කෙසේ වෙතත් මේ හේතුවෙන් දිවයින පුරා ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. ස්වයන් රැකියාවන්හි නිරත වන සේවකයාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වාම මින් දැඩි ලෙස බලපෑම් එල්ල වුණා. තවද රටපුරා රෝහල් බැංකු කටයුතු රාජ්‍ය අංශේ හා පෞද්ගලික අංශයේ සේවාවන්ද අඩාල වූයේ දිවයිනටම බලපෑ මෙම අර්බුදකාරී තත්ත්වයන් සමගයි. මහාමාර්ගයන්හි සංඥා පද්ධති අක්‍රිය වීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද නගරාශ්‍රිත ප්‍රදේශවල හටගත් අතර දුම්රිය ප්‍රමාද වීමක්ද සිදු වුණා. මෙම හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳව සොයා බැලීම සඳහා විෂයපාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් විශේෂ කමිටුවක් තපත් කිරීම අතර එය සමාජිකින් 8 දිනකින් සමන්විතයි. අදාළ කමිටුවේ වාර්තාව සතියක් තුල තමා වෙත ලැබීමට සලස්වන ලෙසයි අමාත්‍යංශ ලේකම්වරිය වෙත විෂයභාර අමාත්‍යවරයා උපදෙස් ලබා දෙනු ලැබුවේ. එය අනුව අද පෙරවරු වන විට අදාළ කමිටුව රැස් වූ අතර එම කමිටු වාර්තාව එළඹෙන සතියේදී අමාත්‍යවරයා වෙත බාර දීමට කටයුතු කරනා බවයි අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ අතර ඊයේ දින දිවයින පුරා විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙලෙස අදහස් පළ කළා. "පුත්වත් ඉන්නවා. නමුත් මට දැනගන්න තියෙන විදියට සම්ප්‍රේෂණ සම්ප්‍රේෂණේ තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් බලාපොරොත්තු වෙනවා එවැනි දේවල් ඉදිරියට නොවෙන්න අවශ්‍ය කරන නායකත්වය ලබා දෙන්න. ඊයේ මං හිතා අපේ ඇමතුමත් පැය ගාණක් ඒ වගේම සභාපතිතුමත් රැය වෙනකම් ඉඳලා උපරිම සහයෝගය සියලුම ඉංජිනේරු මහත්වරු සියලුම නිලධාරීන් සහයෝගයත් එක්ක අපිට පුළුවන්කම ලැබුණා යථාතාත්තර පත් කරන්න. ඊයේ ප්‍රශ්නය පිළිබඳව මොනවද උනේ කියන කාරණාව බලන්නත් ඒ වගේම එවැනි තත්ත්වයක් මින් ඉදිරියට අවම වශයෙන් ඇති කරගන්න ඒ අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. මේ අතර ඊයේ දින මෙලෙස දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ ලක්විජේ විදුලි බලාකාරය අක්‍රිය වී තිබෙනවා. නොරොච්චෝලේ විදුලි බලාකාරයෙන් නිපදවන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එක් නොවීම නිසා මෙම සංක්‍රීය සිසිල් පද්ධතිය තුළ ඇති වූ යම් තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙම බලාගාරයේ විදුලි උත්පාදනය කිරීම නැවතී තිබෙනවා. මෙම විදුලි බල පද්ධතිය මගින් ජාතික විදුලි බල පද්ධතිය ලබා දෙන මෙගාවොට් 800ක පමණ ප්‍රමාණය මේ හේතුවෙන් අහිමි වී ගොස් ඇති බවයි විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා අපගල විමසීමකදී සඳහන් කළේ.
ඒ අනුව අද දින සිට දින 4ක් යනතුරු විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලය පියවරගෙන තිබෙනවා. පළමු අදියර යටතේ අද පස්වරු 6 සිට පස්වරු 7 දක්වාත් දෙවන අදියර යටතේ පස්වරු 7 සිට පස්වරු 8 දක්වාත් තෙවන අදියර යටතේ පස්වරු 8 සිට පස්වරු 9 දක්වාත් සිවවන අදියර යටතේ පස්වරු 9 සිට පස්වරු 10 දක්වාත් මෙය ක්‍රියාත්මක බවයි විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා අපකල විමසීමකදී සඳහන් කළේ මේ අතර යම් අවස්ථාවකදී හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වුවහොත් හදිසි විදුලි මිලදී ගැනීමකට වඩා රට තුලම වෙනත් ආකාරයකින් විදුලිය උත්පාදනය කිරීමට හැකියාවක් පවතින්නේ නම් එය අර්බුදකාරී තත්වයකට පත් නොවනු ඇති බව නිසයි. ඒ අනුව සූර්ය බල විදුලි උත්පාදනය කිරීම මීට එක් ආදේශකයක් ලෙස ගත හැකි. බලශක්තියෙන් ස්වයං පෝෂිත ශ්‍රී ලංකාවක් කරා පියනැගීම උදෙසා සූර්ය බල සංග්‍රාමය ලංකාව තුළ ක්‍රියාත්මක වන පසුබිමක මෙලෙස ජනතාව අඳුරේ සිටීම දැඩි අර්බුදකාරී තත්වයක්. මෙරට තුල අවසන් වරට විදුලි බිඳ වැටීමක් සිදු වූයේ 2016 වසරේදී. ඉන් සිව් වසරකට පසු සිදු වූ මෙම විදුලි ඇනහිටීම පැය 12ක පමණ කාලයක් ගත වනතුරු යථා තත්ත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලයට හැකි වූයේ නැහැ. එලෙස ඊයේ දින පැවති විදුලි ඇනහිටීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය පවා මෙලෙස වාර්තා කර තිබුණා. මේ අතර සමාජ මාධ්‍ය තුලද දිවයින පුරා විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් විවිධ අදහස් මෙලෙස පළ වී තිබුණා. උපාධිධාරීන්ට රැකියා ලබා දීමේදී අසාධාරණයට පත් පිරිසට ඉදිරි දෙසතියක් තුල විසඳුම් ලබා නොදුන්නොත් දැටි ක්‍රියාමාර්ගවලට එළඹෙන බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම් කරු පූජ්‍ය තැන්නේ ඥානানন্দ හිමියන් පවසනවා. අද දහවල් පැවති විරෝධතාවයකට එක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. රාජ්‍ය විසින් ක්‍රියාත්මක උපාධිධාරීන් 50,000කට රැකියා ලබා දීමේ වැඩසටහන යටතේ තෝරාගනු ලැබූ උපාධිධාරීන්ගේ නම් පසුගිය දා අන්තර්ජාලයට නිකුත් කර තිබුණා. එෙහිදී පිරිසකට අසාධාරණයක් සිදු වී ඇති බවට පවසමින් ඒකපද්ද රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අද දහවල් විරෝධතාවයක නිරත වුණා. මැතිවරණ නැගයේවි බැස යාවි අරගලේ මාවතේ ඔබට අප හමු වේවි. අදත් කියන ඔන්න හම් වෙලා තියෙනවා. මැතිවරණ ගිහින් තියෙනවා. ඔන්න අපි හම් වෙලා තියෙනවා. මේක තමයි හැමදාම කරේ. හැමදාම කරේ. අපේ ප්‍රශ්නේ පාවිච්චි කරා පාර්ලිමේන්තු යන්න. අපේ ප්‍රශ්නේ පාවිච්චි කරා පලාත්සභා යන්න. සැප්තැම්බර් 2ට කලින් පාර්ලිමේන්තු පළවෙනි පාර්ලිමේන්තු අපි ගැන කතා කරලා අපිට විසඳුමක් ඕන ඕන ඕන. කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවයේ නිරත මෙම විරෝධතාකරුවන් ඉන් අනතුරුව එතෙන් සිට පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා. එහි පැමිණි පිරිසගෙන් නියෝජිතින් කිහිප දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දුන්නා. අලුතෙන්ම දාපු රැකියාලාවි උපාධිධාරී නාමලේඛනයේ සැලකිය යුතු පිරිසක් අර්ථසාධක ප්‍රශ්නය නිසා උන් ඉවත් කරලා තිබුණා. එතකොට ඒ සම්බන්ධව අද අපි ශ්‍රීනාත් ගමගේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්තුමත් එක්ක අපි දැන් සාකච්ඡා දුන්නා අපේ මධ්‍යම කමිටුවේ සමාජිකයන්ට. ඒ අනුව එතුමන් සඳහන් කළා දෙසතියක් ඇතුළත සම්බන්ධයෙන් සුභාදී ප්‍රචාරයක් නැත්නම් යහපත් ප්‍රචාරයක් දක්වනවා කියන එක. අපි දෙසතියක් එකෙන සැප්තැම්බර් 2 වෙනිදා වෙනකන් අපි ආණ්ඩුවට කල් දෙනවා. මේ කිව්ව විදිහට අනිවාර්යයෙන්ම EPF ගැටලුව නිසා සහ ඒ අසාධාරණ ලක්විච්ච පිරිසක් ඉන්නවා. ඒ පිරිස සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් තීරණයක් ආණ්ඩුව නොගත හොත් අනිවාර්යෙන් අපි සැප්තැම්බර් 3 වෙනිදා පාරට බහිනවා කියන එක ආණ්ඩුවට මතක් කරන්න කැමතියි. දෙසතිය අපිට බලන් ඉන්න පුළුවන්. මොකද අපිට අල බහිනකන් ඉන්න පුළුවන්. අපිට අල තැම්බෙනකන් ඉන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි අල තැම්බුන් නැත්නම් අනිවාර්යෙන් අපි මුට්ටිය වලේ ගහනවා. ඒක 3 දෙකේ බලේ අපි තියෙන පාරේ අපි කියුවා. ඒ නිසා අපි 3 දෙකේ බලය අරගෙන පාරට එනවා සැප්තැම්බර් 3 වෙනිදා. පහුගිය ආණ්ඩුවට කරපු පෞද්ගලික විවේචනයෙන් දරුවෝ නැහැ. දරුවෝ නිසා මේ දරුවෝ නැති කට්ටිය දරු දුක තේරෙන්නේ නැහැ කියලා. දැන් දරුවෝ ඉන්නේ නැහැ. දැන් අප්පච්චිලා ලොකු මල්ලිලා ඇවිල්ලා ඉන්නවනේ. ඉතින් මේගොල්ලන්ට දැන් මේ දරු දුක තේරෙන්නේ නැහැ. මේ දරුවෝනේ මේ ඇවිල්ලා මේ රටේ දරුවෝනේ මේ උපද්දාරි දරුවෝනේ තරුණයෝනේ. ඉතින් මේ දුක අනිවාර්යෙන් තේරෙන්න ඕනේ. මේ තේරුම් නැත්නම් තේරුම් ගන්න ඕනේ විදියත් අපි ගාව තියෙනවා. දෙසතියක් තුල අදාළ ගැටලුවට විසඳුම් ලබා දෙන බවට ලබා දුන් පොරොන්දුව හේතුවෙන් මෙම විරුද්ධාකරුවන් පිරිස එම ස්ථානෙන් ඉන අනුතුරුව විසිර ගියා.
නවරජයේ මංගල කැබිනට් වැසවීම හෙට දිනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් මෙම වසර සඳහා ඉදිරිපත් කරනු ලබන්නේ අයවැය ලේඛනයක්ද එසේ නොමැති නම් අතුරු සම්බන්ධ කිනුමත් යන සම්බන්ධයෙන් වූ තීරණය මෙවර කැබිනට් මණ්ඩලයේදී තීරණය කිරීමට නියමිත අතර විසවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහාද අනුමැතිය ලබා ගැනීමට නියමිත බවටයි තොරතුරු වාර්තාවන් නවරජයේ මංගල කැබිනට් රැස්වීම හෙට දින පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව මංගල කැබිනට් රැස්වීම හෙට පෙරවරු 10:30ට පමණ රැස්වීමට නියමිත බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක දෙවන කැබිනට්ුව මෙවනවා. මේ අතර නවරජයේ කැබිනට් ප්‍රකාශකවරුන් පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති අතර මංගල කැබිනට් රැස්වීමෙන් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් යුතු නවරජයේ කැබිනට් අමාත්‍යවරුන් 25 දෙනෙකු පත් කර ඇති අතර මංගල කැබිනට් රැස්වීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනාට සහභාගී වීමට අවස්ථාව සැලසෙන අතර යම් අවස්ථාවක රාජ්‍ය අමාත්‍යවරයෙකු විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන අවස්ථාවකදී පමණක් රාජ්‍ය අමාත්‍යවරුන්ට කැබිනට් රැස්වීම සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවන බවටද තොරතුරු වාර්තා වනවා. අවසන් වරට කැබිනට් රැස්වීම පවත්වනු ලැබුවේ ඉකුත් ජූලි මාස 22 බදාදා වන අතර එම වකවානුවේදී කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස කටයුතු කරනු ලැබුවේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරිනෙන මහතුරුන්. කෙසේ වෙතත් මෙම වසර සඳහා ඉදිරිපත් කරනු ලබන්නේ අයවැය ලේඛනයක්ද එහෙත් නොමැතිනම් අතුරු සම්මත ගිණුමක් තියන්න සම්බන්ධයෙන් වූ තීරණය මෙවර කැබිනට් මණ්ඩලයේදී තීරණය කිරීමට නියමිත අතර 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහාද අනුමැතිය ලබා ගැනීමට නියමිත බවටද තොරතුරු වාර්තා වනවා. කැබිනට් රැස්වීමකදී රටට අවශ්‍ය සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙන්ම ජනතා සුභසිද්ධිය සඳහා වූ ව්‍යාපෘතීන් සඳහා රජයේ අනුමැතිය ලබා ගැනීම මෙන්ම ඊට අදාළ මූල්‍යමය ප්‍රතිපාදන වෙනුවෙන් රජයේ අනුමැතිය ලබා ගැනීමත් මෙහිදී සිදුවනවා. මේ අතර රටට අවශ්‍ය ගිවිසුම් සඳහා පූර්ණ එකඟතාවය ලබා ගැනීමද සිදුවන්නේ කැබිනට් රැස්වීම තුළින්. ශ්‍රී ලංකාවේ පළමු කැබිනට් රැස්වීම 1947 වසරේ පෙබරවාරි මාස 10 වන දින ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව රැස්ව තිබෙනවා. එදා මෙදා කාලය තුළ කැබිනට් රැස්වීම තුළින් ජනතාව වෙත සැලසී ඇති සිත වත්මන් ජනතාවගේ ජීවන තත්ත්වය තුළින් පිළිබිඹු වනවා. රැස්වන සෑම කැබිනට් රැස්වීමක් තුළින්ම ජනතාවගේ සහ රටේ සුභසිද්ධිය වෙනුවෙන්ම වූ තීන්දු තීරණ ගනු ඇති බවටයි ජනතාවගේ විශ්වාසය. ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකය ගොඩනැගීම අරමුණු කොටගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යාංශ විෂයපතේ සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. බතික් අත්‍යන්තර රෙදි සහ දේශීය ඇඟලුම් නිෂ්පාදනයේ විෂය කොට රාජ්‍ය අමාත්‍යාංශයක් නිර්මාණය කිරීමට හේතු ජනාධිපතිවරයා විසින් මෙහිදී පැහැදිලි කරනු ලැබුවා. COVID-19 වසංගතයත් සමග දැඩි අර්බුදයකට මුහුණ පා ඇති සෙසු රටවල් යථාතත්වයට පත්වන තෙක් දේශීය ආර්ථිකය දියුණු නොකර ඉදිරියට යා නොහැකි බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණයකට සිටියේ. ඇඟලුම් කර්මාන්තය රටේ සමස්ත අපනයනෙන් 43%ක් නියෝජනය කරනවා. අපනයන ආදායමට වාර්ෂිකව ඉන් එක් කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 5ක් පමණ වරවා. රැකියා සැපීමේදී සහ ප්‍රාදේශීය සංවර්ධනයේදී ඇඟලුම් කර්මාන්තය පුරෝගාමී මෙයක් ඉටු කරනු ලබන අතර එය ශක්තිමත් කරමින් බතික් සහ අත්‍යන්තර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදනය දියුණු කිරීම රජයේ ප්‍රධාන අරමුණක් වන බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ. බතික් සහ අත්‍යන්තර කර්මාන්තය නගා සිටුවීමට සීලු අංශ ආවරණය කරන සෑස්මක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන් අතර එය සාර්ථක කර ගැනීමෙන් ඉදිරි 5 වසර තුළ ඇඟලුම් නිෂ්පාදකහිට ඉහළ ස්ථාවරත්වයක් අත්පත් කරගත හැකි බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේ. ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපතිනි එලෙනා පී ටෙප්ටිස් මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති එලෙනා බී ටෙප්ටිස් මහත්මිය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. අද්විතීය ප්‍රතිඵලයක් ලද අතිසාර්ථක ව්‍යාපාරයක් ලෙසට තානාපතිවරිය විසින් මෙවර මහපැතිවරණ ජයග්‍රහණය හඳුන්වා දුන් අතර එම ජයග්‍රහණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙහිදී සුබපැතුම් එක්කර සිටියා. නිදහස් සාධාරණ හා සාමකාමී වාතාවරණයක් තුළ මැතිවරණය පවත්වන ලද බවට සඳහන් කරමින් ඇය ප්‍රකාශ කර සිටියේ
පසුකිය පරිපාලනයේ ප්‍රතික්ෂේප වීමක් මෙවර ප්‍රතිඵලයෙන් දැකගත හැකි බවයි. එමෙන්ම නව රජය සමග සහයෝගයෙන් වැඩ කිරීමට අපේක්ෂා කරන බවද තානාපතිතුමිය මෙහිදී ප්‍රකාශ කළා. නව රජයේ ප්‍රමුඛත්වයන් පිළිබඳව කළ විමසීමට පිළිතුරු වශයෙන් COVID-19 වසංගතයේ බලපෑම හේතුවෙන් ආර්ථික ප්‍රකෘතිකරණය වත්මන් ප්‍රමුඛතාවයේ වී ඇති බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. ශ්‍රී ලාංකිකයන් සඳහා පුද්ගලිකාංශයේ රැකියා අවස්ථා නිර්මාණය කිරීම සඳහා සහාය දැක්වීම ඇතුළු එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සම්බන්ධතා තහවුරු කිරීමද එක්සත් ජනපදයේ ප්‍රමුඛතාවයක් බව මෙහිදී තානාපතිවරිය විසින් ප්‍රකාශ කළා. මෙහිදී රට තුළ පවතින පානීය ජල අවශ්‍යතාවය ආයෝජන රැකගැනීම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හා පාලනීය සම්බන්ධ ව්‍යාපෘති සඳහා උපකාර ලබා දීම මත්ද්‍රව්‍ය ජාවාරම අන්තර්ජාතික අපරාධ සඳහා පිළියම් යෙදීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. පසුකීතා පත්වීම් ලද තවත් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙන්ම අමාත්‍යංශ ලේකම්වරුන් කිහිප දෙනෙක් අද දිනේදීත් සිය අමාත්‍යංශවල වැඩ භාර ගනු ලැබුවා. අද දිනේදී නවරජයේ අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් කිහිප දෙනෙකු සිය ධූරයන්හි රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ අනුව තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශයේදී මහා සංඝරත්නයේ සෙත්පිරිත් සච්චායනා මතේ අමාත්‍යවරයා සිය රාජකාරී කටයුතු ආරම්භ කළේ මෙ ආකාරයෙන්. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර සූර්ය බල සුලන් හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද අද සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ විදුලි බල හා පුනර්ජනනීය බල ශක්තිය අමාත්‍යංශයේදී ලංකාවේ ඉතිහාසය ගත්තොත් එහෙම අපි මං හිතන්නේ 100%ක්ම පුනර්ජනනීය බලයෙන් ඉරේ නිෂ්පාදනය කරේ අපි ආරම්භ. හැබැයි ලෝකය ඒක පාවිච්චි කරේ පස්සේ. හැබැයි අපට සිද්ධ වෙලා තියෙන ආය පාරක් අපි මුලින්ම පටන් ගත්ත තැනට අපේ විදුලි ජනනය කිරීම සඳහා පුනර්ජනනීය බලය යොදා ගන්න අපට සිද්ධ වෙලා තියෙනවා. ඒක මං හිතන්නේ සමහර ලාවට ඩයිවේ සරදමක් වෙන්නත් පුළුවන්. මොකද අපිම පටන් ගත්ත පුනර්ජනනීය බලය පස්සේ කාලෙක අපට ආය පාරක් අපිට නැවත වතාවක් ශාල බලයක් බවට පත් කරගන්න අවශ්‍යතාවය උදා වෙලා තියෙනවා. ඒ නිසා සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු වෙලා තියෙන 80%ක් පුනර්ජනනීය බලය මගින් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ඉදිරි වසර 10 තුළ ලංකාවේ ඉන්න සියලුම ව්‍යාපාරිකයන්ට ධනවතුන්ට අපි ආරාධනා කරනවා පුනර්ජනනීය බලය නිෂ්පාදනය කිරීම සඳහා විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ඒ අය දේශීය කර්මාන්ත නගා සිටවන්න ඒ වගේම දේශීය කර්මාන්තයට තාක්ෂණය ගේන්න මේ සඳහා සියලුම විද්වතුන් අපි ආරාධනා කරන අපට උදව් කරන්න කියලා. පොදු පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව ගත්තොත් එහෙම ඉතාමත් හොඳ දැනුමක් තියෙන ශ්‍රී ලාංකික විශාල ප්‍රමාණයක් ඉන්නවා. දැනටමත් මම හිතන්නේ සම්බන්ධ වෙලත් ඇති. සම්බන්ධ වෙලා නැත්නම් අපි සියලු දෙනාටම විවෘතව ආරාධනා කරනවා තමන්ගේ දැනුමෙන් රට දියුණු කරන්නේ ශක්තිය ලබා දෙන්න කියලා. මින්ම අධිකරණ අමාත්‍යංශයේ නව ලේකම් ධුරයට පත් නීතිඥ ප්‍රියන්ත මායතුන්නේ මහතාද අද සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළා. අද පෙරවරුවේ අධිකරණ අමාත්‍යංශයේදී ඒ මහතා සිය රාජකාරී කටයුතු මෙලෙස ආරම්භණු ලැබුවා. මෙත්‍ර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය නිරීක්ෂණය කිරීම සඳහා අද කටයුතු කළා. නිරීක්ෂණ චාරිකාවට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. පසුගිය කාලයේ තුලදී COVID-19 වසංගතයේ කරන කොටගෙන මුළු ලෝකයේම ආර්ථික ක්‍රියාකාරීත්වයන් අපනයන ආනයන ක්‍රියාකාරීත්වයන් අඩපණ වෙද්දී ජනාධිපතිතුමාගේ රජයේ දූරදර්ශී ක්‍රියා හා විචක්ෂණශීලී කළමනාකරණයේ හේතු කොටගෙන අපි ආනයන විශාල වශයෙන් සීමා කළා. ඒ අනුව ජූලි මාසයේ තුලදී ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලර් බිලියන 1කට වඩා වැඩි ප්‍රමාණයක් අපනයනය කළා. ඒ මාසයේ තුලදී 1977 න් පසු ඇතිවෙච්ච වෙළඳ අතිරික්තය වාර්තා කළා තිබෙනවා. ලංකාවේ අපනයන කරුවන් මුණ දෙන ගැටළු වලට ක්ෂණිකව විසඳුම් සොයා ගන්නටත්
වගේම ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් සකස් කළා. එය කඩිනමින් ක්‍රියාත්මක කරන්නට පුළුවන්කම ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. කෙටි කාලයක් තුලදී රටට ප්‍රතිඵල පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. අප සතු ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳව වත්මන් පරපුර හා අනාගත පරපුර දැනුවත් කිරීම සඳහා මෙන්ම අපගේ උරුමයන් ලෝකයේ හැමේ ප්‍රචලිත කිරීම උදෙසා තමන් විශේෂිත ඉල්ලීම් දෙකක් වත්මන් රජයෙන් සිදු කළ බව පූජ්‍ය ඇලේ ගුණවංශ හිමියන් පවසනවා. ඒ සියත ප්‍රවෘත්ති අංශයේ වෙත අදහස් දක්වමින් අපේ රටට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් තිබෙනවා. නමුත් අපේ පාසල් විෂය පද්ධතිය තුළ මේ ඉතිහාසය ඉගෙනවීමක් සිදුවන්නේ නැහැ නිසි ලෙස. ඒ නිසා පසුගිය දින මේ නව රජයේ අධ්‍යාපන ඇමතිවරයා ආශිර්වාද ලබා ගැනීම සඳහා මා හමුවට ධර්මායතන විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මා එතුමාගෙන් ඉල්ලා සිටියා ඉතිහාසයේ විෂය පාසල් විෂය බවට පත් කරලා කටයුතු කරන්න කියලා. එතුමා ඒ පිළිබඳව විශාල උනන්දුවක් දක්වලා ඒ කෙසේ හෝ ඉෂ්ට කිරීමට එතුමා කටයුතු කරන බව මා සමග පැවසුවා. මං හිතන්නේ ලෝකේ අපේ රටේ මෙච්චර දීර්ඝ අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් තිබිලත් ඉතිහාසයේ නිසි ලෙස ඉගෙන වූ නැති රටක් හැටියට මේ රට හඳුන්වන්න පුළුවන්. එක එක කාලවලදී එක එක ප්‍රතිපත්ති උඩ ඇතමුන් කටයුතු කළත් මම හිතනවා අපේ යුතුකමක් තිබෙනවා පාසල් විෂයපතිය තුළට ඉතිහාසය ඇතුළත් කරලා අනාගත පරපුර අභිමානවත් ජාතියක් බවට පත් කරන්න. ඒ සඳහා තමයි මම ඒ ඉල්ලීම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටියේ. පසුගිය දින මෙම ධර්මායතන විහාරස්ථානයට ආශිර්වාද ලබා ගැනීම සඳහා විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් පැමිණියා. එතුමන්ට ආශිර්වාද කිරීමෙන් පසුව මා එතුමාගෙන් ඉල්ලා හිටියා මේ රටේ සංචාරක හෝටල්වල හැම කාමරයකම තිබෙනවා බයිබලයේ. එනිසා මේ බයිබලයේ තිබෙන අතරේ ඉංග්‍රීසියෙන් නිකුත් කර ඇති ධම්මපදය හැම කාමරයකම තබන්න කියලා. එතුමත් ඒ පිළිබඳව දැඩි උනන්දුවක් දක්වලා ඒ කෙසේ හෝ ඉෂ්ට කිරීමට කටයුතු කරන බව මා සමග පැවසුවා. මම හිතනවා අනිකුත් අපට විසඳගත යුතු ප්‍රශ්න රාශියක් තිබෙනවා. අපේ උරුමය පිළිබඳ ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒවා පිළිබඳව අපේ ඇමතිවරුන් උනන්දුවෙන් උද්‍යෝගයෙන් කටයුතු කරාවි කියලා අපි විශ්වාස කරනවා. රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට නම් පාර්ලිමේන්තුව සංවාදශීලී මණ්ඩපයක් විය යුතු බව සමගි ජනබලවේගයේ නියෝජනය කිරීමෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ හේෂා විතානගේ මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හොඳ සංවාදශීලී මණ්ඩපයක් බවට පාර්ලිමේන්තුව පත්විය යුතුයි. ආණ්ඩුව හිතනවා නම් අපිට 3/2 බලයක් තියෙනවා. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. අපි මේ අත්නොමතික සිටුවිල්ලේ සිටීමේ වරදක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. මේ රට ඉස්සරහට ගෙන යන්න එහෙම පුළුවන් කමක් නැහැ. ආර්ථිකය ගැන, සමාජ ජන ජීවිතය ගැන, ජනතාවගේ තියෙන බර ගැන කොහොමවත් මාතෘකා නිර්මාණය වෙන්නේ නැහැ. අපි පක්ෂේ විදිහට කරනවා ජනතාවගේ බඩගින්න ගැන හිතීම, රජයක වගකීම නිසා අපි විශ්වාස කරනවා 20 වෙනිදා පාර්ලිමේන්තුව ආරම්භ කළ විගස මේ රටේ ජන ජීවිතය නැවතත් යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් අවශ්‍ය වටපිටාවක් සැදිය යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය වාඩි වෙන්නේ නැතුව පාර්ලිමේන්තුව පවත්වන දිනය බවට 20 වෙනිදා පත් වෙනවා. අපිට ඒ ගැන සතුටක් නෙවෙයි දින වේදනාව. මේ රටේ දැවැන්තම පක්ෂය, මේ රටේ පැරණිම දේශපාලන පක්ෂයක්, මේ රටේ නායකයන් විශාල පිරිසක් බිහි කරපු පක්ෂය, මේ රට මේ තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න හැකියාව තිබිච්ච පක්ෂේ පාර්ලිමේන්තු නියෝජනයක් නැත්තෙන්ට වැටීම් පිළිබඳව මම හිතන්නේ දැන් ඉන්න වර්තමාන නායකයෝ සම්පූර්ණ වගකීතුයි. මාලේකම්වරයා ඇතුළු ඔය කල්ලියට අපි කියනවා දැන්වත් මේ රටේ ඉතුරු වෙලා ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු කරන්න. විශේෂයෙන්ම මේ ආණ්ඩුව පත් වෙලා ඇමතිවරයා දිවුරුම් දෙන දවසේම රට අඳුරේ තැබීම පිළිබඳව විමතියක් රට තුළ නිර්මාණය වෙනවා. අපි හිතනවා මේක හිතාමතා සිදුවීමක්. මොකද විදුලි කප්පාදුවක් මේ මාස දෙක තුන තුළ නිර්මාණය වෙනවා අපේ රටේ සාම්ප්‍රදායික ක්‍රමවේදය අනුව. හදිසි විදුලි මිලදී ගැනීම සඳහා වූ පණිවිඩයක් රටේ ජනතාවට නිර්මාණය කිරීම සඳහා ආණ්ඩුවේ උත්සාහය අතිසාර්ථකව ඊයේ දිනේදී ක්‍රියාත්මක වුණා කියන කාරණේ තමයි මට නම් ඇඟේ. තව තව හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට අපිට බලා ගන්න පුළුවන්. මොකද 3/2ක බලයකුත් දීලා තියෙනවා. ඒ වගේම අපේ මතක් කරන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ නව වැඩපිළිවෙල පිළිබඳව එදා වගේම අදත් ප්‍රතිසංවිධානයේ සහ ප්‍රතිසංවිධානයේ කණ්ඩායම් මරා නිර්මාණය කරන්න හදනවා. පක්ෂයට අපිත් ආදරේ. පක්ෂයේ අනාගතය පිළිබඳව අපි දකින්න හරියට
සයිසයි පක්ෂයේ අනාගතේ කොතනද තියෙන්නේ ය සමගි ජන බලවේගයේ නායකත්වයේ තුල නිර්මාණය වෙනවා නිර්මාණය විය යුතුයි කියන පණිවිඩය තමයි විශේෂයෙන්ම මේ මහා මැතිවරණයේ ප්‍රතිඵලයත් එක්ක තියෙන්නේ මෙරට කිරණ නිෂ්පාදනය ඉහළ නඟුවමින් දේශීය ආර්ථිකය නැංවීමට කටයුතු කරන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා ඉදිරි වසර පහක කාලය ඇතුළත මෙරට කිරණ නිෂ්පාදනය දේශීය කිරි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ඉහළ නඟවන බවත් පරිපෝෂණයේ ඉක්මවා අපනයන මට්ටමට දක්වා රැගෙන ඒමට රජයේ වැඩි අවධානයක් යොමු ඇතැයි ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා කිරණ නිෂ්පාදන අංශයට සම්බන්ධ අමාත්‍යවරු නැතළෝ එම කර්මාන්තය ආශ්‍රිත රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය රැක ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යසාධක බලකාය විශේෂ අවධානයක් යොමු කර ඇති අතර ඒ යටතේ දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා මහ පරිමාණ කිරි ගොවිපළමින්ම කුඩා පරිමාණ කිරි ගොවිපළවල් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා දේශීය කිරි අවශ්‍යතාවය ලීටර් මිලියන 1200ක් වන අතර දැනට නිෂ්පාදනය කරන කිරි ප්‍රමාණය ලීටර් මිලියන 420ක් ඉතිරි අවශ්‍ය කිරි ප්‍රමාණය ලීටර් මිලියන 780ක් වත් දියර කිරි භාවිතයට ජනතාව හුරු කළහොත් තවත් ලීටර් මිලියන 400කින් දේශීය අවශ්‍යතාවය සපුරාලිය හැකි කිරිපිටි කිලෝග්‍රෑම් 1ක් නිෂ්පාදනයට දියර කිරි ලීටර් 8ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑම් 1කින් සෑදිය හැකි කිරි වේදුරු ප්‍රමාණයට වඩා දියර කිරි ලීටර් 8ෙන් සෑදිය හැකි කිරි වේදුරු ප්‍රමාණය ඉතා වැඩි යකියක්. කිරි මිල ගණන්, කිරි හරක් ආනයනය කිරීම, තෘණ භූමි ආරක්ෂා කිරීම, බඩඉරිඟු වගාව සහ ඒ වෙනුවෙන් ඉඩම් වෙන් කිරීම සම්බන්ධයෙන්ද බඩඉරිඟු වගාව සාර්ථක කර ගැනීම සඳහා ඵලදායි බීජ ආනයනය සහ නිෂ්පාදනය කෙරෙහිද මෙවන විට සැලසුම් සකස් කොට තිබෙනවා. ගත වූ මාස 8ක කාලය තුළ පොලිසිය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් සඳහා යොමු කරන ලද ළමා අපචාර හා හිංසා නඩු 13000කට ආසන්න ප්‍රමාණයක් සඳහා උපදෙස් ලබා දී අවසන් වූ ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ මේ වන විට උපදෙස් ලබා දීම සඳහා පවතින්නේ ළමා අපචාර නඩු 851ක් පමණක් බවයි. නීතිපති දෙපාර්තමේන්තුව ළමා අපචාර නඩු සඳහා මෙවන් සාර්ථකත්වයක් ලබා ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරටයි. ගරු නීතිපතිතුමා විසින් 2019 ජනවාරි මාස සිට 2020 ජූලි මාස දක්වා වූ කාලය තුළ නීතිපති දෙපාර්තමේන්තුවට පොලිසිය විසින් උපදෙස් සඳහා ඉදිරිපත් කර ඇති ළමා අපචාර හා හිංසා නඩු 12968ක් අවසන් කර උපදෙස් ලබා දී තිබෙනවා. එයින් සැකකරුවන් සම්බන්ධයෙන් මහාධිකරණයේ අධිචෝදනා පත්‍ර ගොනු කිරීමට නඩු 6149ක් යොමු කර තිබෙනවා. එසේම සැකකරුවන් 4372ක් දැනට නිදහස් කර තිබෙනවා. එසේම පොලිසියට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු පැවරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දීලා තිබෙනවා නඩු ගුණ 2447ක් සම්බන්ධයෙන්. නීතිපති දෙපාර්තමේන්තුවේ ළමා අපචාර අංශයේ වැඩ කෙරෙමින් පවතින නඩු සංඛ්‍යාව ඒ අනුව නඩු ගුණ 851ක් බවට පෙනී යනවා. මෙය මෙම දෙපාර්තමේන්තුවේ වැඩ කෙරෙමින් පවතින නඩු සංඛ්‍යාව ගත් කල ඉතිහාසයේ ප්‍රථම වතාවට ළමා අපචාර අංශයේ මෙවැනි වාර්තාගත අගයක් ලැබී තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලබා දුන්නා. එසේම ගරු නීතිපතිතුමාගේ නායකත්වය යටතේ තමයි මෙවැනි අඩු නඩු සංඛ්‍යාවක් මෙම අංශයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට අපට ලබා ගැනීමට හැකියාවක් ලැබී තිබෙනවා. බත්රවය චාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ මගින් අත්අඩංගුවට ගනු ලබන මද්‍රව්‍ය තොග මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව ජාවාරම් කැලියයි සැකපිට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් 13 දෙනා තවදුරටත් ලබන 31 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා. මෙම පැමිණිල්ල අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳ වූ අවස්ථාවේදී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන්
මෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකරන බවයි මෙහිදී ප්‍රකාශ වුණේ. අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය කිලෝ 100 ගණනක් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් නොකොට තම කාර්යංශය තුල රඳවා ගැනීම බරපතල සැකයට තුඩු දෙන කරුණක් යයි පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙන ඇතැම් මත්ද්‍රව්‍ය පාර්සල් පවා නිසි පරිදි මුද්‍රා තබා නොමැති බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් වාර්තා කර තිබෙන බවද පෙන්වා දුන්නා. පින්දෙනිය පොලිස් වසමේ කොටියාකුඹර ප්‍රදේශයේදී නාරම්බෙද්ද විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 350ක් ජංගම දුරකථන 8ක් සහ මුදලින් රුපියල් 26000ක් ඇතුළු දේපළ සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර කාන්තාව අද දින කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙම කාන්තාව බන්ධනාගාරයට මද්‍රව්‍ය රැගෙන යාම සිදු කළ තැනැත්තියක් වන අතර ඇගේ මවද මීට පෙර හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අතඩංගුවට පත් වූ තැනැත්තියක් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ඊයේ පස්වරුවේ මුල්ලේරියාව පොලිස් වසමේ ගල්වාන ප්‍රදේශයේදී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු බණ්ඩල 128ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 5000 නෝට්ටුවක එක් පැත්තක් පමණක් මුද්‍රණය කර එවැනි නෝට්ටු දෙකක් දෙපස පෙනෙන ආකාරයට තබා මෙම මුදල් බණ්ඩල සකස් කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. ව්‍යාජ මුදල් ප්‍රවාහනය කරමින් තිබූ මෝටර රථයද මුල්ලේරියාව පොලිසිය බාරයට ගෙන ඇති අතර සැකකරුවන් වයස අවුරුදු 34, 36 සහ 42 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය බැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ඊයේ පස්වරු 6:30ට පමණ අතුරුගිරිය පොලිස් වසමේ හෝකන්දර උතුර ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය සිදු කළ මෙහෙයුමකින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමාජිකයෙකු බවට සැකකරන පුද්ගලෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සමග පොලිස් භාරයට ගත් යතුරුපැදි දෙකක්ද අතුරුගිරිය පොලිසිය වෙත අද ඉදිරිපත් කළා. මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් බැලීම සඳහා අද පෙරවරුවේ පැමිණි කාන්තාවක් කලිසම් වාටියක සංගවා සූක්ෂම ලෙස මත්කුඩු පැකට් දෙකක් බන්ධනාගාරයේ තුලට රැගෙන යාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කරන ලද 27 රැඳවියෙකු සඳහා මෙලෙස සූක්ෂම අයුරින් මත්ද්‍රව්‍ය ලබා දීමට උත්සාහ කර ඇත්තේ ඔහුගේ බිරිඳ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර කිරිනොච්චිය විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකින් මෙරට නිෂ්පාදිත ගිනි අවි පහක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. දුටුකැමඩු රජතුමා විසින් මහනුවර ප්‍රදේශයේ ඉදිකරන ලද එකම ඓතිහාසික ස්ථානය මේ වන විට වල් බිහි වී තිබෙනවා. වනසනා විලස ඔද වැඩි සතුරන්නේ යන දිනා ගැමුණු සෙනගත් සමගින්නේ නැවතුනා තැනක ලකුණට කර දුන්නේ තලගුණා විහෙර ගල බල තලවින්නේ මහනුවර ප්‍රදේශයේ කටුගස්තොට උඩතලවින්න වෙහෙරකල ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම ඓතිහාසික වටිනාකමකින් යුත් තලකුණා වෙහෙර පිළිබඳ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 61 සිට ක්‍රිස්තු පූර්ව 137 සමයට අයත් වෙනවා. දුටුකැමුඩු රජ සමයේ සුලින්ගෙන් රට මුදාගෙන ජලයේ දකුණු පුරවරය බලා යන ගමනේදී දුටුකැමුඩු රජතුමාගේ බල සේනාව සහ දුටුකැමුඩු රජු නවාතැන්ගත් ස්ථානය මෙය පවසලකිනවා. මෙම ස්ථානය සිහිපත් වීම පිණිස පසු කාලීනව මෙම ස්ථානයේ දාගැබක් ඇති කර තිබෙනවා. අද වන විට අවස්ථා කිහිපයකදීම එම දාගැබ නිදන් හොරුන් විසින් කඩා බිඳ තමා තිබෙනවා. ලඳු කැලෑබත ප්‍රදේශයක පිහිටා ඇති මෙම ඓතිහාසික පරිසරයට පිවිසීමට පවතින පිවිසුම් මාර්ගය වල් බිහිවීම හමුවේ මෙම ස්ථානයේ ආරක්ෂාවටද දැටි බාධා එල්ලවෙමින් පවතින බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මම මේ ළඟට ආවේ 1963. අපි දන්න කාලෙම ජෛත්‍ය බලන්දේ යනකොට තිබ්බේ ගරා වැල්ල එක පැත්තකින්. ඊට පස්සේ පුරායිද්දකින් ඇවිල්ලා මේ අයක නඩත්තු කරා. පාතකල් තුනක් ගලවල් දාලා තිබ්බා. ඔරු වගේ. එයා දැනුණාට පස්සේ ඇවිල්ලා පොලිසියෙන් බල්ල එනම් කළා ඒක පුරායිද්දකට කියලා ඒ කල්ටි හැදුවා. ඊට පස්සේ ඊට පස්සේ තමයි ආයේ ඔය දෙවෙනිතරේ ගැලෙව්වා. උඩ ගල තිබ්බා. ගල තිබ්බා ආයේ මාතක් දෙකට ගියාට පස්සේ උඩයි යටයි සම්පූර්ණයෙන් පෙරල්ලා තිබ්බා. ඇතුලේ ඔක්කොම ගල් වලින් පිල්ලා දාලා හොයන්න බෑ මොකද. දැන් දැන් සෑහෙන සෙනගාගේ බෝධි පූජා රමේ චෛත්‍යයට වන්දනාකට යනවා. ටිකක් අලුත් වැඩියා කළා. පාර දුරවලයි. ස්වාමීන් වහන්සේ ළමක් වගේ හිටවලා ඉඩම තියෙනවනේ පන්සලේ.
මහනුවර දිස්ත්‍රික්කයේ දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද එකම චෛත්‍ය මෙවන අතර මෙම ස්ථානය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසීන් අදහල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ කාලේ ඉඳන්ම පැරණි වස්තුවක් විදිහට තලවින්නේ තියෙන්නේ. මෙනුම් පිනුම් කරන්න යනවා. නිදහන් හොරුන් විසින් විනාශ කරලා දාලා තිනවා දෙතුන් අතාවක්ම අපිට ආරංචි වුණා. ඒවට නිසි පිළියමක් හෙදුනේත් නැහැ. අපේ ගරු අගමැතිතුමාගෙම ජනාධිපතිතුමාගෙ ඉල්ලලා සිටිනවා. මේක ප්‍රතිසංස්කරණය කරලා දෙන්න කියලා. අභව ප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාට අයත් කොත්මලේ රම්පුට වැවෙන්ටන් පිහිටි නිවසේ දිනක් හටගෙන තිබෙනවා. දින සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔසේ පරීක්ෂණ සිදු කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මීට අමතරව කොල්ලපිටිය හා මීරිකැමන ප්‍රදේශවල වෙනතසල් දෙකක් මෙන්ම රත්නපුර ප්‍රදේශයේ පොලිස් ස්ථානයක්ද හදිසියේ හටගත් ගිනිගනිම් වලින් විනාශ වී තිබෙනවා. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය අභව ප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාට අයත් කොත්මලේ වරම්පුඩ වැවෙන්ටන් වත්තේ පිහිටි බංගලාවේ අද අලුයම දෙකට පමණ ගින්න කටගෙන තිබුණා. ගින්න හටගන්න අවස්ථාවේ එම බංගලාව බහරව සිටි මුරකරුවා පමණක් සිට ඇති අතර පැතිරියමින් තිබූ ගින්න දුවරළිය මහනගර සභාවේ ගිනිනිවීමේ ඒකකයේ සහ හැටන් දික්කොය මහනගර සභාවේ ගිනිනිවීමේ ඒකකයේ සහ පොලිස් නිලධාරීන් එක්ව පාලනය කිරීමට කටයුතු කර තිබුණා. ප්‍රදේශවාසීන්ගෙන්ද ඊට නොබද සහයක් හිමිව තිබෙනවා. ගින්නෙන් එම බංගලාවේ තිබූ පැරණි ගෘහ භාණ්ඩ රැසක් විනාශ වී ඇති අතර ගින්න පාලනය කරන විටත් බංගලාවේ එක් කොටසක් මුළුමනින්ම විනාශ වී තිබූ බවයි ගිනිනිවීමේ ඒකකය සඳහන් කළේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි සිය පවසන්නේ. මේ අතර වැලිගිපොල බෙල්ට ගයි නලාවයි නලාවයි මෙලෙස විනාශ වී ඇත්තේ පොලිසියේ නේවාසිකාගාර ගොඩනැගිල්ලයි. මෙම ගින්න පැය දෙකක පමණ කාලයක් පැතිර ගොස් තිබූ අතර පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න වැඩ පැවැත්වීමට කටයුතු කළා. ඊයේ දින මුළු දිවයිනටම විදුලිය විසන්ධිව තිබී නැවත විදුලිය ලැබීමේදී අධික විදුලි ධාරිතාවක් එකවර ලැබීමෙන් මෙම ගින්න ඇති වී ඇති බවට සැක පළ කරන බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර කවුඩුල්ල සහ මින්නේරිය ජාතික උද්‍යානවලට මායිම්ව පිහිටි පාළුවෙව රක්ෂිතේ ගින්නකටගෙන තිබුණා. කිසියම් පුද්ගලයෙක් විසින් මෙම ගිනි තැබීම සිදු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ගිය සැරේ ගිනි තියලා ගිනි ඇවිලිද්දී මම මේ මෙයාගේ දුවගෙන් වෙදි රතු වෙදි කැල්ලක් ඉල්ලගෙන කෝච්චිය නතර කරලා සීජාර කෑයට පණිවිඩය යවලා වතුර ගෙනල්ලා නිම්මේ මේ බුලුගහට උඩින් කොට ඇවිලිද්දී. හැම සැරේම ගිනි තියනවා කවුරු ගිනි තියනවා කියලා හිතා ගන්න බෑ. කැලේ මේ එක එක ඒවට යන මිනිස්සු තමයි ගිනි තියන්නේ. ඒ කියන්නේ මොනවද කරන්නේ? ඔය කසිපු පෙරන්ඩ කසිපු පෙරන්ඩයි එතකොට සත්තුන්ට මදු ගහන්නයි विमर्शन පසුකීතා තමන් වහන්සේ අතුරු තණ්ඩු බවට මාත්‍යුස්සේ පළ වූ පුවත් අසත්‍ය බවත් එවන් කිසිදු පැහැර ගැනීමට තමන් ලක් නොවූ බවත් අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපේ ජනබල පක්ෂයේ පත් වූ මන්ත්‍රීදුරේ පිළිබඳ විශාල විවාදයක් සමාජය තුළ පැන නැගිලා තියෙනවා. ඒ අතරින් ප්‍රධානම එක තමයි මම අතුරු දහන්නේ කියලා. ප්‍රධාන නාලිකාවල මේ සිද්ධිය පළ කරලා තිනුම මං ඇත්ත වශයෙන්ම ඉතාම සංවේගයට හා කනගාටුවට පත් වෙනවා. මම වගේ ප්‍රසිද්ධ කෙනෙකුට එහෙම අතුරු දහන් වෙන්න බෑ. මේ දවස් 6-7 මම හැම රැයකම රාත්‍රී ගත කළේ මා ජීවත් වෙන සදහම් සෙවන පන්සලිය කියලා මම මේ අවස්ථාවේදී කියන්නට ඕන. ඒ නිසා ඒ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍යයක්. ඊළඟට පැහැර ගැනීම ගැන කතා කරනවා. කිසිම පැහැර ගැනීමකට හෝ වෙනත් බලපෑම් කරන ව්‍යාපාර සම්බන්ධ නැති බව ජනතාවට මේ අවස්ථාවේදී කියන්නට ඕන. ජාතික ලයිස්තු මන්ත්‍රී දුරේ අපි පරිහරණය කළ යුත්තේ සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමට. මන්ත්‍රී දුරයක් නැති වුණත් අපට සමාජ ව්‍යාපාරයක් ගොඩනගන්න පාඩුවක් නෙවෙයි. මෙහි යම් කිසි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙනවා නම් මම නිහඬ වෙලා මේ ජාතික ව්‍යාපාරයේ ගොඩනැගීමේ කටයුතු සඳහාම නායකත්වය ලබා දෙනවා. ඒ නිසා මන්ත්‍රී දුරේ අත්‍යවශ්‍යම දෙයක් හැටියට මම සලකන්නේ නැහැ. නමුත් මේ මන්ත්‍රී දුරේ සාධාරණව ප්‍රජාතන්ත්‍රවාදීව අනාගත ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සමගි සම්පන්නව විසඳාගත යුතු වෙන ස්ථාවරේ මා තදින් ඉන්නවා.
ඕනම මාධ්‍යවේදියෙකුට මම කැමති ඕනම ප්‍රකාශයක් දෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉදිරි කාලය තුල විශේෂයෙන් මට කළ හැකි දේ තමයි ගිවිසුමක් මා අත්සන් කළා තියෙනවා. ඒ ගිවිසුම් ප්‍රකාරව ලේකම්වරයා හෝ අනුප්‍රාප්තික ලේකම්වරයා බැඳී ඉන්නවා. මා දෙන නිර්දේශය මත මන්ත්‍රීවරයා පත් කරන්න. ඒ නිසා ඒ නීතියට අනුව ඕනෑම කෙනෙක් කටයුතු කළ යුතුයි. කොරියාවේ රැඳී සිටින ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සියලු විදේශගත ශ්‍රමිකයන් මාස දෙකක් තුළ නැවත මෙරටට ගෙනවා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. විදේශ සේවා කාර්යාංශයේ මගින් පිටරට සේවය කරන අපේ ශ්‍රමිකයන්ගේ සුබ සාධනය මෙන්ම වැඩි වැඩියෙන් විදේශ විනිමය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කිරීමේ වගකීම පැවරීලා තියෙනවා. පුහුණු දේශීය ශ්‍රමිකයන් විදේශවලට යවලා වඩාත් ආදායමක් ලබා ගැනීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා අද දින කොරියානු ජනරජයේ HRDK ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිතයා සමග දීර්ඝ සාකච්ඡාවක් අපි සියලු දෙනාම පැවැත්තුවා. කොරියාවට යවන ලද අපේ ශ්‍රමිකයන්ගෙන් 1600ක පමණ පිරිසකගේ කාලය අවසන් වෙලා ඔවුන් කොරියාවේ රැඳී සිටිනවා. ලංකාවට එන්න බැරුව ලංකාවට ගෙන්වා ගන්නා තෙක් කොරියාවට අලුතෙන් ශ්‍රමිකයන් අපිට යවන්න පුළුවන් කමක් නැහැ. ඒ අය මාස දෙකක කාල සීමාවක් තුළ මේ සියලු දෙනාම ලංකාවට ගෙනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අද දින සකස් කරා. කොරියානු නියෝජිතයා අපිට පෙන්වලා දුන්නා දැනට මේ විභාග පවත්වීම සඳහා තියෙන පහසුකම් මදිපාඩ හෝමාගම් අක්කර 4ක පමණ ඉඩමක් තියෙනවා. ඉතා ඉක්මනින් එහි తాවකාලික හෝ ගොඩනැගිලි හදලා 200කට පමණ එකවරම විභාගයට පෙනී සිටීමට පුළුවන් විභාග මධ්‍යස්ථානයක් හැදීමට අපි තීරණය කරා. ඒ තාක්ෂණික උපකරණ කොරියාවෙන් ලබා දීමටත් එකඟ වුණා. දැන් ක්‍රීඩා පුවත්. දව ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරියේදී සමස්ත ක්‍රීඩාව පිළිබඳව අවධානය යොමු කරනු ඇති බව ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා පවසනවා. ඒ මහත්වරදී මාතෘකාව දහස් දක්වමින් बलापुरुत මුල් වෙලා ක්‍රියාත්මක කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා. යලි තුමෙමු රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नो क्लिक करना।